කාන්තාවක් වශයෙන් මම මල්වගාර මේ හරි සතුටුයි හරි ආසයි ආදරේ. ඉතින් අපි ඇවිල්ලා මේ ආයතනෙට ඇවිල්ලා පුහුණුවක් ලැබලා ඇත්තම කෝ දේවල් අපේ අතේ ලොකු සල්ලියක් තිබුණේ නැහැ. මේ එදා බස්කුලිත් හොයාගෙන බොහොම අමාරුවෙක්. නමුත් අපි මේ මැඩංගුමියා ආවන් පස්සේ ආස හිතුණා දැක්කට පස්සේ මේ සියලු දේවල්. ඉතින් මේ කාන්තාවක් වශයෙන් මම ගොඩක් සතුටු වෙනවා. මොකද මේ මම මේක 2015 තමයි මම පටන් ගත්තේ. 2015 මාර්තු මාසයේ ඇල පුහුණුවම ලබාගෙන ගිහිල්ලා 2015 ජූලි මාසේ මට කැන්සර් එකක් කියලා හොස්පිටලෙන් මට කිව්වා මේ පරීක්ෂණයක් කරලා. ඒ වෙලාවේදී මට ඇත්තටම දුක හිතුණා. මොකද මම මේ සියලු දේ සල්ලි බැඳලා කුයුණාන් පස්සේ මට දෙසැම්බර් මාසේ මේ නෙට් හවුස් එකක් ගහලා පැලක් ගිහින් තියලා තිබුණා. ඒ වගේම කාන්තාවක් වශයෙන් අපට බොහෝ දේවල් තියෙනවා. මම රට යන බලාපොරොත්තුවක් තිබුණා. ඒකත් මම අත්හැරගත්තා. මොකද මට මේ හොඳ ආර්ථිකයක් දැන් තියෙනවා. අදත් මේ අහම්බෙන් තමයි ආවේ තා පැල අරන් යන්න. දැන් මම සතුටු වෙනවා. මම මොකද හොඳ තත්ත්වයක ඉන්නා මම පැල 150න් තමයි ආරම්භ කරේ. ස්ලැබ් එකක් උඩ මොකද මට ඉඩපහඩු තිබුණේ හදාගන්න. මම ස්ලැබ් එක උඩ තමයි නෙට් හවුස් එක ගැහුවේ. ඒක දැන් 150න් පටන් ගන්න දැන් පැල 300ක් වගේ මට තියෙනවා. දැන්ටත් අපි මාස දෙකකට තුනකට සැරයක් මේ පැල මෙහෙට අපි එවුණා මේ 150ක් 200ක් වගේ. සම්පත් මුණසිංහ සවුන්ඩ් ඔෆ් ඇන්තෝරියම් ආයතනයේ ඔපරේෂන්ස් මැනේජර්. ඇත්තටම මම මේ ශේෂ්ත්‍රයට එන්න ඉස්සෙල්ලා ගුවන් යානා ඉංජිනේරුවරියක් විදිහට වැඩ කෙරුවේ. මම මේ ශේෂ්ත්‍රයෙන් විශ්‍රාම ගියාට පස්සේ මම කල්පනා කරුවා මම මොකද්ද කළ යුත්තේ, මම මොන ශේෂ්ත්‍රයෙන්ද ඉදිරියට යා යුත්තේ කියලා. එතකොටත් යාමිකා ගුණවර්ධන මහත්මිය යටතේ මගේ බිරිඳ ඇන්තෝරියම් වගාව ආරම්භ කරලා තිබුණා. ඒ කාලය ඇතුළත මමත් මේකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මං දැනගෙන හිටපු මැනේජ්මන්ට් ක්වොලිටි ඒ වගේ දේවල් මං භාවිතා කරුවා මේ ඇන්තූරියන් වගාවටත්. මොකද මං හිතුවා ඒ දේවල් පාවිච්චි කරලා අපිට ඇන්තූරියන් වගාවෙනුත් ඉස්සරහට යන්න පුළුවන් කියලා. අනිත් හැම ශේෂයකින්ම වගේ ඇත්තටම ප්‍රතිඵල සාර්ථකයි. මේ ඇන්තූරියන් වගාව අපි දියුණු කරගත්තා නෙට් හවුස් එකේ ඉඳලා නෙට් හවුස් තුනක් යනකම්. මමත් සම්පූර්ණයෙන් සක්‍රියව දායක වුණා මේ වැඩවලට. ඇත්තටම මට ඉස්සෙල්ලා තිබුණ ප්‍රශ්නේ, ඒ කියන්නේ මොන ශ්‍රේෂ්ඨයේද මං තෝරගන්න ඕනේ කියන ප්‍රශ්නයට උත්තරේ එතනම මට තිබුණා. මොකද්ද මේ ඇන්තූරියන් වගාවේ තියෙන විචිත්‍රත්වය, සුන්දරත්වය, මේකෙන් පුජ්‍යලයකට හිතට දැනෙන හිත කොච්චර නිමනවද කියන දේවල් තුලින් වෙන ශ්‍රේෂ්ඨයක රැකියාවක් සෙවීම සම්පූර්ණයෙන්ම නතර කරුවා. මං පූර්ණ කාලීන ඇන්තූරියන් වගාකරුවෙක් බවට පත් වුණා. හැබැයි මේ දේවල් සියුම්ව නිරීක්ෂණය කරලා තිබුණා අපගේ කළමනාකාර අධ්‍යක්ෂතුමිය. එතුමිය ඒ නිසාම මාව තෝරගෙන තියෙනවා මේ ඇන්තූරියම් සවුන්ඩ් ඔෆ් ඇන්තූරියම් ආයතනයේ ඔපරේෂන්ස් මැනේජර් විදිහට. මම ඒ දේවල් මෙතනදිත් භාවිතා කරනවා. නව තාක්ෂණය පාවිච්චි කරලා මේ වගාව කොහොමද මේ වගාවට ඒ දේවල් පාවිච්චි කරන්නේ, කොහොමද ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන් මාර්ග මාර්ග මොනවාද කියන දේවල් මම මෙතෙන්ට අඳුන්වලා දෙන්න උත්සාහ කරනවා. මම මේ දේවල් සේරම මට ඇත්තටම හිමි වුණේ මං ඇන්තූරියන් වගාකරුවෙක් වීම කියන එක තමයි මට තිබුණ පළවෙනි සුදුසුකම. සාමාන්‍ය ජනතාව ඇන්තූරියන් කියලා කිව්වහම අර රතු පාට මල ඒක තමයි කොමන් වෙරටි එකක් විදිහට
සාමාන්‍ය ජනතාව දන්නේ. හැබැයි ඔබ හැමත මෙතෙන්ට ආවට පස්සේ දැක බලා ගන්න පුළුවන් කොච්චර මේ ඇන්තූරියම් මලේ තියෙන විවිධත්වය මොන මොන පරාසවල් වලට විහිදලා යනවාද කියන එක. සයිස් එකෙන්, කලර් එකෙන්, කොළවල ස්වභාවයෙන්, ලොකු පොඩි භාවයෙන් කොච්චර මේකේ විවිධත්වය වෙනස් වෙනවද කියන එක මෙතනින් ඔබ හැම සියලු දිනාටම පැමිණිලා බලා ගන්න පුළුවන් ප්‍රායෝගික ලෙස. ඇන්තූරියම් වගාව කියන්නේ ඉතාමත් හොඳ වගාවක්, ලෝකයේ ඉතාමත් වැඩියෙන් ලොකු ඉල්ලුමක් තියෙන වගාවක්. මල් සහ පැල යන දෙවර්ගයටම ලෝකයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා. විශේෂයෙන් මැද පෙරදිග රටවල් සහ ජපානයේ සහ අනිත් යුරෝපීය රටවල් වලින් හොඳ ඉල්ලුමක් තියෙනවා මල් සහ පැල යන දෙවර්ගයටම ඇන්තූරියම් වගාව සඳහා. ඇත්තටම අප මේ ආයතනය මහිම ලාන්නසරි ආයතනයේ අනුබද්ධිත ආයතනයක් විදිහට මේ දෙසැම්බර් මාසේ 10 වෙනිදා නිදලන්ත තානාපතිනිය අතින් විවෘත වුණා. මම ආරාධනා කරනවා අපේ ආයතනය ඇවිත් බලන්න, බලන්න කොච්චර වර්ග තියෙනවද බලන්න. ඔබලා කවදාත්ම දැකලා නැති වර්ග, අලුත් වර්ග ගොඩාක් මේ ආයතනය තුළ බලා ගන්න පුළුවන්. ඇත්තටම වර්ග 100කට වැඩිය ප්‍රමාණයක් අපේ එක්සිබිෂන් සෙන්ටර් එකේ දාලා දිනේ. ඊට අමතරව ඔයාලට ඒවා මිලදී ගන්න ඒවත් පුළුවන්. එමෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ව්‍යාපාරයක් විදිහට ඔයාලටත් මේ ඇන්තූරියම් වගාව අලුතෙන් පටන් ගන්න පුළුවන්. ඒ සඳහා ඔබට මේ මං ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා මේ වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනහිලා අපේ රටටත් හොඳ ආදායමක් ලබන හොඳ ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා ඉස්සරහටම කරගෙන යන විදියට. පැල 500කින් තමයි මම ව්‍යාපෘතිය පටන් ගත්තේ. දැනට මගේ ව්‍යාපෘතිය පැල 2500ක් 3000ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. මම හොඳ ආදායමක් ලබනවා. මම ඇත්තටම සතුටු වෙනවා අද වෙනකොට මම ඉන්න තත්ත්වයේ ගැන. මම මේ ආයතනයේ මේ ව්‍යාපෘතිය කරන ගමන් ව්‍යාපෘති අධීක්ෂණ කටයුතුත් කරගෙන යනවා. ඒ හරහාත් මට හොඳ ආදායමක් ලැබෙනවා. මල් පැල දෙකෙන්ම මට හොඳ ආදායමක් මාසිකව ලැබෙනවා. මේ වැඩ කටයුතු කරගෙන යන්න මගේ මහත්තයා ගොඩාක් උදව් කරනවා. එයා ගුරුවරයෙක්. අපි දෙන්නගේ එකමුතුවෙන් තමයි මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ. පැල 2500ක් 3000ක් තිබුණාට මම සේවකයෝ යොදාගෙන නැහැ. මේ වැඩ කටයුතු කරන්න ඇත්තටම සේවකයෝ අවශ්‍ය නැහැ. අපේම දේ අපි ආසාවෙන් කරගෙන යනවා. අපේ කාන්තා පරපුර වෙනුවේ මේ වගේ දෙයක් පටන් අරගෙන අපි මේ පැත්තට යොමු කරපු එක ගැන එතුමියට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. අපි ආයතනයත් එක්ක ගොඩාක් සම්බන්ධ ළඟ සම්බන්ධතාවයකින් තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ.